මේ පාඩමේ තනිකරම තියෙන තියරි කොටසා අර ගණන් වගේ කියන්න අමාරුයි පැහැදිලි කරලා. ගෝල්ඩන් රූල් ලෙවල් කැපිටල්. මේ ගෝල්ඩන් රූල් ලෙවල් ඔෆ් කැපිටල් එකේදී පොලිසි මේකර්ස් ඕනම ඉකොනොමි එකක ඉන්නවා පොලිසි මේකර්ස්ලානේ. يعني ප්‍රතිපත්ති සම්පාදකයන්, ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන්. එතකොට මේ ගෝල්ඩන් රූල් ලෙවල් ඔෆ් කැපිටල් එකේදී පොලිසි මේකර්ස්ලා බලන්නේ කන්සියුමර්ස්ලාගේ වෙල්බීන් එක. يعني යාලගේ සුභ සාධනෙ උපරිම කරන්න. හරි. ඒතර ගෝල්ඩන් රූල් ලෙවල් ඔෆ් කැපිටල් එකේදී බලන්නේ කන්සියුමර්ස්ලාගේ වෙල්බීන් එක මැක්සිමයිස් කරන්න. හරි. එතකොට අපිට කියන්න පුළුවන් එතකොට පොලිසි මේකර්ස්ලා හැමතිස්සෙම ට්‍රයි කරන්නේ මැක්සිමයිස් වෙල්බීන් ඔෆ් maximize the well-being of the individuals. කියන්නේ consumers ලගේ well-being එක තමයි. කියන්නේ maximize the well-being of the individuals. ඒ කියන්නේ individuals කියලා කියන්නේ මෙතන household කියන එක. එතකොට household ගත්තාම තොර මෙතන ගෝල්ඩන් රූල් ලෙවල් ඔෆ් කැපිටල් එකේදී පොලිසි මේකර්ස් ලා ට්‍රයි කරන්නේ හැමතිස්සෙම ඉන්ඩිවිජුවල්ස්, ඒ කියන්නේ තනි පුද්ගලයන්ගේ නැත්නම් කුටුම්බංශයේ වෙල්බීන් එක මැක්සිමයිස් කරන්න. එතකොට කුටුම්බංශය ගත්තාම කුටුම්බංශය වෙල්බීන් එක කියලා කියන්නේ යාලගේ කන්සම්ෂන් එක. එතකොට කන්සම්ෂන් එක මැක්සිමයිස් කරන්න තමයි, ඒ කියන්නේ කන්සම්ෂන් එකට වැඩි ප්‍රතිලාභයක් නැත්නම් සුභ සාධනයක් ඇති කරන්න තමයි මේ গোল্ডන් රූල් ලෙවල් ඔෆ් කැපිටල් එකේදී පොලිසි මේකර්ස්ලා ට්‍රයි කරන්නේ. ඊට පස්සේ කියනවා නම් මේ গোল্ডන් රූල් ලෙවල් ඔෆ් කැපිටල් එකේදී කන්සම්ෂන් එක මැක්සිමයිස් වෙනවා. consumption එක maximize වෙනවා. එතකොට consumption එක maximize කිරීම හරහා තමයි අර individual well-being එක policy makers ලා තෘප්තිමත් කර ගන්න බලන්නේ මේ level එකේදී. එතකොට golden rule level of capital එක සරලව ගත්තොත් ඒකෙදි කියන්නේ individuals ලාගේ well-being එක maximize කිරීම ගැන. එතකොට මේ well-being එක maximize කරන්නේ මේ consumption එක يعني C වල වැඩිවීමක් කරා, يعني C maximize කිරීම හරහා තමයි, يعني consumption එක maximize කිරීම හරහා තමයි මේ golden rule level of capital එකේදී policy makers ලා individuals ලාගේ well being එක maximize කරන්නේ. ඒක තමයි සරලව කිව්වොත්. ඊට පස්සේ මෙතන අපි ඊට පස්සේ මේ කතා කරු මේ গোল্ডන් රූල් ලෙවල් එකේදී කොහොමද මේ කන්සම්ෂන් එක මැක්සිමයිස් වෙන්නේ කියලා. එතකොට මම පොඩි දෙයක් මෙතනදී ගන්නම්. මම গোল্ডන් රූල් ලෙවල් ඔෆ් කන්සම්ෂන් එක C ස්ටාර් වලින් රිප්‍රසන්ට් කරන්න. গোল්ඩන් රූල් ලෙවල් ඔෆ් කන්සම්ෂන් golden rule level of consumption එක එතකොට මම ඒක equal කරන්නම්. අර ඉස්සල වගේමයි අපි ඉස්සල c ලිව්වේ c equal වෙනවා 1 minus s into y වලට. මම ඒක මෙතන ලියන්න 1 minus s into y කියලා. මම මේ මෙතන කන්සෙප්ට් එක يعني තේරුම් ගන්න පොඩි දෙයක් මේකට ඇඩ් කරන්න. හිතන්න මෙතනදී s equal වෙනවා
වන්වලට කියන්නේ ඉතුරු මීක්වල එස් කියන කියන්නේ සේවින් එක ඉක්වල් වෙනවා 1. එතකොට ඒකේ තේරුම තමයි එස් ඉක්වල් එකට කියන්නේ සේවින් එක එකට ඉක්වල් වෙනවා කියලා කියන්නේ අපේ කන්සම්ෂන් එක දැන් මෙතන ගත්තොත් කන්සම්ෂන් එක මෙතන එකට ඉක්වල් වුණොත් එස් එකට ඉක්වල් වුණොත් වෙන්නේ 1 minus 1 into y 1 minus 1 කියලා කියන්නේ බිංදුවයිනේ බිංදුව y වලින් වැඩි කරපුවාම මෙතන කන්සම්ෂන් එක බිංදුව. එතකොට consumption එක golden rule level of consumption එක මෙතන බිඳුව වෙනවා. එතකොට මම මේක රූප සරහනකට ගත්තොත් මේක සම්බන්ධ කරන්නා මෙතන මම දාන්න golden rule level of consumption එක මෙතන දාන්න saving එක. එතකොට මම මෙතන එක කියලා ගන්නා ईक्वल එතකොට මෙන්න මේ පොයින්ට් එකකදී මෙන්න මෙතන පොයින්ට් එකේදී අපේ කන්සම්ෂන් එක මැක්සිමයිස් වෙනවා. මෙන්න මේ උඩරිම වෙන පොයින්ට් එකේදී කන්සම්ෂන් එක මැක්සිමයිස් වෙනවා. කන්සම්ෂන් එක මැක්සිමයිස් වෙනවා. එතකොට මේ කන්සම්ෂන් එක මැක්සිමයිස් වෙන සේවින් එක අපිට කියන්න පුළුවන් गोल्डन लेवल ऑफ सेविंग रेट इतने कंसम्पशन ने का मैक्सिमाइज से ना सेविंग रेट के तो आप क्या ने वे गोल्डन रूल लेवल लो सेविंग रेट क्या मैं कमांगर आमतौर पर क्यों है मैं कंसम कंसेप्ट पर डाक तेरुंगन इड बस से दत्तो कंसम्पशन ने क्या ने खाता कराने तो बोलता अभी मेरे तावड़ियाँ संबंध करूँगा අපි දන්නවා y equal ඒ කියන්නේ capital output per worker එක equal වෙන්නේ consumption per worker plus i වලට කියලා. consumption per worker plus i වලට. දැන් අපිට ඕනේ දැන් අපි ඉන්නේ golden rule level of golden rule level of capital එකේදී. එතකොට අපි එතනදී try කරන්නේ golden rule level of capital එකේදී අපි try කරන්නේ कंस्यूमर्स लगे वेलबींग मैक्सीमाइज कराने मैं कैपिटल कंसम्पशन मैक्सीमाइज करा इंडिविजुअल कंसम्पशन मैक्सीमाइज कराने तो कुछ दें अपने मैं सी लियान पुलवा सी स्टागियल सी स्टागियल इतना सी स्टा ईक्वल वाई माइनस आई वलट वाई माइनस आई वलट ईक्वल मम्मी සූත්‍රෙම අනිත් පැත්ත හැරෙව්වා. ඒකයි කරේ. C maximize කරන්න යන හින්දා එතකොට C star equal වෙනවා y minus i වලට. ඒක තමයි මම මෙතනදී කරේ. ඊට පස්සේ අපි කලින් ඉගෙන කතා කරපු concept එක මෙතනට ගෙනල්ලා ආදේශ කරන්න තියෙනවා. එතකොට අපි හැමතිස්සෙම බලන්න ඕනේ golden rule level of capital එකේදී consumption එක maximize කරන්න. එතකොට C star වලින් පෙන්නන්නේ ඒක. එතකොට මෙතන y වෙනුවට අපි ලියන්න පුළුවන් මම ඉස්සලා කතා කරපු දේවල් ටිකම කියන්න y වෙනුවට අපි ලියන්න පුළුවන් f into f into k කියලා. ඒ කියන්නේ y ෆන්ක්ෂන් එකක් වෙනවා කැපිටල් එකේ. එතකොට y වෙනුවට මම ලියන්න පුළුවන් මෙතන ගියනලා වුණා f into k star කියලා. මම k star මෙතන දාන්න k star වලින් පෙන්නුම් කරන්නේ steady state level එකේදී capital per worker එක ඒක මයිනස්
I වෙනුවට මට ලියන්න පුළුවන් by වෙනුවට මම මේ කොටස ලිව්වා I වෙනුවට මට ලියන්න පුළුවන් ඉස්සල්ලා අපි I කතා කරා I අපි ලිව්වේ s into y කියලා ඒක තව ටිකක් දුරට කතා කරනකොට අපි ඒක ලිව්වේ s into fk කියන s into fk කියන එතකොට මම මෙන්න මේක පාවිච්චි කරනවා I වෙනුවට මෙන්න මේ කොටස පාවිච්චි කරනවා එහෙනම් එතන ලියන්න පුළුවන් s into f k කියලා s into f k කියලා ලියන්න පුළුවන් මෙතන මතක ඇතුව ස්ටාර් සයින් එකක් දාන්න ඒකට හේතුව තමයි මේ ස්ටඩි ස්ටේට් ලෙවල් එකක් යන මෙතන සම්බන්ධ වෙන නිසා golden rule level of capital එකේදී කරන්නේ මේ consumption එක maximize කරන එක ස්ටඩි ස්ටේට් ලෙවල් එකත් පොඩි සම්බන්ධයක් තියෙනවා මෙතනදී ඒක නිසායි මම මේ capital මේ k වලට ස්ටාර් සයින් එක පාවිච්චි කරේ එතකොට අපි දන්නවා මෙතනදී ස්ටඩි ස්ටේට් ලෙවල් එකේදී ස්ටඩි ස්ටේට් ලෙවල් ඔෆ් කැපිටල් එකේදී අපි කතා කරේ එතනදී කන්ඩිෂන් එක තමයි ඉන්වෙස්ට්මන්ට් එක ඊක්වල් වෙන්න ඕනේ ඉන්වෙස්ට්මන්ට් එක ඊක්වල් වෙන්න ඕනේ ඩිප්‍රීසියේෂන් වලට ඩිප්‍රීසියේෂන් වලට ඊක්වල් වෙන්න ඕනේ एक स्टडी स्टेट लेवल ले कथा करेंट मेतन में इन्वेस्टमेंट को थोड़ी संबंध इतकोट मत मेतन ईवेन रिया मतलब मेतन इस स्टडी स्टेट लेवल ऑफ कैपिटल स्टडी स्टेट लेवल ऑफ कैपिटल इन्वेस्टमेंट की ईक्वल डिप्रिसिएशन वाले संकेत विधियट इन्वेस्टमेंट गेक्वल डिप्रिसिएशन डिप्रिसिएशन डेल्टा इंटू के विधियट स्टडी स्टेट लेवल ऑफ कैपिटल रिप्रेजेंट कर स्टडी स्टेट लेवल ऑफ कैपिटल इन्वेस्टमेंट ईक्वल एस इंटू एफ ईक्वल මේ ඩිප්‍රීසියේෂන් වලට ඊක්වල් වෙනවා ඒ නිසා මට පුළුවන් දැන් මෙතනට ගණන්ලා ලියන්න මේ ටික එහෙමම ලියන්න f into එන ස්ටඩි ස්ටේට් ලෙවල් ඔෆ් කැපිටල් එකේදී මේ s into fk කියන එක මෙන්න මේ කොටස සමාන වෙනවා මේ ඩිප්‍රීසියේෂන් වලට එන ඩිප්‍රීසියේෂන් වල සමාන වෙන නිසා මම ඒක इतने के लिया डेलटा इंटू के डेलटा इंटू के लियाकोट अट ओण गोलडन रूल लेवल ऑफ कैपिटल अट ओण कंसम्पन मैक्सीमाइज कर कंसम्पन मैक्सीमाइज कर ओण अभी ओण मैक्सीमाइज कर ओण मैक्सीमाइज कर अभी ये बिंदु समान करण ओण मैक्सीमाइज कर अभी ये बिंदु समान करो बिंदु समान करो सी इसकी बिंदु समान करण बिंदु समान करो मैं लिया एफ इंटू के माइनस डेल्टा इंटू के लिया इतकोट तव दुटना थोड़ा मैक्सीमाइज से लाता मैं मेतन तीन मैक्सीमाइज लाता मैं मेतन तीन एक मैक्सीमाइज कराना भी बिंदु समान कराने तो बिंदु समान एफ इंटू के माइनस डेल्टा इंटू के तो तब देखिए तीन मेतन दी कैपिटल पर वर्क एफ इंटू सिंपल के एफ इंटू सिंपल के रिप्रेजेंट कराने एम पी के पोटस मार्जिनल प्रोडक्ट कैपिटल कैपिटल पर वर्क सिंपल के वाले कैपिटल पर वर्क कैपिटल पर वर्क तमाई सिंपल के वाले रिप्रेजेंट करा इतकोट कैपिटल पर वर्क
ප්‍රාග්ධන ඒකකයකට වැටෙන ශ්‍රමයනේ එක ප්‍රාග්ධන ඒකකයකට වැටෙන ශ්‍රමය. එතකොට එක ප්‍රාග්ධන ඒකකයකට වැටෙන ශ්‍රමය කියන්න අපිට ආන්තික වචනේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ආන්තික වචනේ පාවිච්චි කරන්න පුළුවන් නිසා මට එතකොට කියන්න පුළුවන් මේ F into K වෙනුවට MP K කියන F into K වෙනුවට MP K කියලා කියන්න පුළුවන්. එතකොට මෙතනදී මනු F into K වෙනුවට ලියන්න පුළුවන් MP K කියන. එතකොට MP K minus delta into K. Delta into K. එතකොට මේක මැක්සිමයිස් කරොත් මේ මයිනස් සයින් එක මං මේ බිංදුව තියෙන පැත්තට ගෙනියන්න. එතකොට ඩෙල්ටා ඉන්ටු k mp kට සමාන වෙනවා. මේ k කියන කතාව පොඩ්ඩක් අමතක කරන්න. ඒ කියන්නේ මේ සිම්පල් k එක මේ මෙතන තියෙන සිම්පල් k එක පොඩ්ඩක් අමතක කරන්න. එතකොට golden rule level of capital එකට අදාළ කන්ඩිෂන් එක අපිට ගන්න පුළුවන් මේ k එක පොඩ්ඩක් අමතක කරන්න නිසා golden rule level of capital එකට අදාළ condition එක තමයි අපේ delta equal වෙනවා කියන්නේ percentage එක කියන්නේ depreciation percentage එක equal වෙනවා mp k වලට depreciation percentage එක equal වෙනවා mp k වලට ඒක තමයි golden rule level of capital එකේදී වෙන condition එක. එතකොට මේ MPK වලින් පෙන්නුම් කරන්නේ අර ඉස්සෙල්ල මම කිව්ව දෙයම තමයි production function එකේ slope එක. MPK වලින් පෙන්නුම් කරන්නේ production function එකේ slope of production function. කියන්නේ production function එකේ slope එක තමයි පෙන්නුම් කරන්නේ MPK වලින් slope of production function. ඒ වගේම තමයි මේ delta වලින් represent කරන්නේ depreciation rate එක. depreciation rate එක. එහෙනම් golden rule level of capital එකේදී golden rule level of capital එකේදී depreciation rate එක equal වෙනවා production function එකේ slope එකට. ඒ කියන්නේ MPK MPK වලට equal වෙනවා. එතකොට delta is equal වෙනවා MPK වලට. ඒ කියන්නේ golden rule level of capital එකේදී depreciation rate එක equal වෙනවා MPK වලට. ඔන්න ඔය විදිහට තමයි මැක්සිමයිස් කරපුවාම ඒ කියන්නේ කන්සම්ෂන් එක මැක්සිමයිස් කරපුවාම golden rule level of capital එක එන්නේ. ඒ වගේම තමයි ඒකට අදාළ කන්ඩිෂන් එක හැදෙන්නේ. ඕක ස්ලයිඩ් එකේ දීලා තිබ්බා. හැබැයි විස්තරයක් නම් ලොකු කරලා තිබ්බේ නැහැ. ඒ කියන්නේ delta සමාන වෙනවා. ඒ කියන්නේ delta sin එක සමාන වෙනවා MPK වලට කියලා කියලා තිබ්බ තැනට. ඔන්න ඔය විදිහට තමයි golden rule level of කැපිටල් එක තීරණය වෙන්නේ. ඊට පස්සේ ඕකත් අපිට පුළුවන් රූපසරණකින් පෙන්වන්න. මේ රූපසරණත් අරිමු. golden rule level of capital golden rule level of capital එකේදී delta equal වෙනවා ඒ කියන්නේ depreciation rate එක equal වෙනවා mp k වලට depreciation rate එක equal වෙනවා mp k වලට. ඊට පස්සේ මේක මතක තියාගන්න ඕන එක දෙයක් ඊළඟ මතක තියාගන්න ඕන දෙය තමයි මේ golden rule level of capital එකේදී consumption එක maximize වෙනවා. consumption එක maximize වෙනවා. consumption එක maximize වීම හරහා තමයි මේ delta into ඒ කියන්නේ delta equal වෙනවා mp k වලට. ඒ කියන්නේ depreciation rate එක equal වෙනවා mp k වලට. හරි ඕක රූපසරණකින් ඇන්දෝ මෙතන ගන්න පුළුවන් ඉස්සලා වගේම තමයි y simple y වලින් පෙන්නන්නේ output output per worker මෙතන ගන්න ඕනේ k. එතකොට මෙතන
ගන්න ඉගැනින් කැපිටල් පවර්ක කැපිටල් ඩිප්‍රිසිේෂන් ලයින් එක අඳන්න ඕනේ ඩිප්‍රිසිේෂන් ලයින් එක ඉස්සල්ල වගේමයි මෙම ඉහරට ගමන් කරනවා ඩිප්‍රිසිේෂන් ලයින් එක ඩිප්‍රිසිේෂන් ලයින් එක වෙන බ්‍රන් ඩෙල්ටයින්ට කේ ඉට පස්ස ඉන්වස්මට් එක ඉන්වස්මට් එක මෙතන අපි පාවිච්චි කරන්න ඕනේ ප්‍රඩක්ෂන් කර්ව එක තොර ප්‍රඩක්ෂන් කර්ව එක ගත්ත ප්‍රඩක්ෂන් කර්ව එක එන මේම අඳින්න පුළුවන් තොට විතර දාන එෆන්ට කිය කිය එතකොට මේ ගෝල්ඩන් රූල් ලෙවල් ලොක් කැපිල්ල එකේදී කිව්වේ මේ සේවින් රේට් ඩිප්‍රිසිේෂන් රේට් එක ඩිප්‍රිසිේෂන් රේට් එක ඉක්වල්ලෙනවා එම්පී කේට කිය එම්පී කේ කියල කියන්නේ ප්‍රඩක්ෂන් ෆංශන් එක ස්ලෝප් එක හැම තිස්සෙන ස්ලෝප් ෝ ප්‍රඩක්ෂන් ෆංචන් ප්‍රඩක්ෂන් පංච ඩෙල්ට වලින් රිප්‍රසන් කරන්නේ ඩිප්‍රිසිේෂන් රේට් එක ඩිප්‍රිසිේෂන් රේට් එක එතකොට මම මෙතන ගෝල්ඩන් රූල් ලෙවල් ඔෆ් කැපිටල් එක ගන්න තව පොඩි දෙයක් පාවිච්චි කරනවා මම මෙන්න මේ අපේ ස්ට්‍රේට් කියැනෙ ඩිප්‍රිසිේෂන් ලයින් එක තියන්නේ මෙන මේ ඩිප්‍රිසිේෂන් ලයින් එකට සමාන්තර ලයින් එකක් සමාන්තර ලයින් එක මම ප්‍රඩක්ෂන් පංචන එක නැත ප්‍රඩක්ෂන් කර්ව කැපෙන්න්න